කැටරැක් නැත්නම් කාච රෝගය එයාගේම ග්ලොකෝමා නැත්නම් ඒට සිංහලෙන් නිල කාචය මේ වගේ රෝග ඉතා පහසු ප්‍රතිකාර ක්‍රම ඒ කියන්නේ රැකියාවක් කරනවාද එහෙමත් නැත්නම් වෙනත් ව්‍යාපාරයක් කරනවාද ඒ වගේ අයටම ඉතාමත් පහසුවෙන් කරගන්න පුළුවන් විදියට සුව කරගන්න පුළුවන් විදියට ඖෂධ සහ ක්‍රමවේද සකස් කරලා දෙනවා මේ ආයතන දැන් ඇතැම් අවස්ථාවල උපදින කුඩා දරුවෝ ඉන්න උපතින්ම ඇස් නොපෙනෙන ඒ වගේ අයට සඳහා සුදුසු ප්‍රතිකාර වීදි අපසතුව තියෙන ඔපරේෂන් කරන්නේ නැතුව කාටත් තේරෙන වචනේ ඔපරේෂන් කරන්නේ නැතුව ඊටාම සාර්ථක ලෙස ඔබ සුවපත් කරන්නට ඔබේ ඇස සුවපත් කරන්නට අපට හැකියාව තියෙන ආයුබෝවන් මම ධර්මසේන ධර්මවතිරණ ආයුර්වේද වෛද්‍යවරයෙක් මම කැමති මේ අවස්ථාවේ ඇස ගැන ඒ වගේම ඇසෙහි වැළඳෙන රෝග ගැන යමක් ප්‍රකාශ කරන්න අපි දන්නවා අපට පේන මේ ඇහැ අපි බැලූ බැල්මට පේන්නේ ගෝලාකාර මේ ඇස තුල දේශීය වෛද්‍ය ක්‍රමයේ හැටියට මණ්ඩල පහක් වශයෙන් තමයි පිළිගනි. එයින් දෘෂ්ටි මණ්ඩලී, කෘෂ්ණ මණ්ඩලී, ශුක්ල මණ්ඩලී, ඊළඟ පක්ෂ මණ්ඩලී, වර්ත මණ්ඩලී කියන මේ මණ්ඩල පහ තමයි ඒවට සට ප්‍රතිකාර කරනකොට වෛද්‍යවරයා කලකන්න ඕන වෙන්නේ රෝගය මොන මණ්ඩලයේද රෝගය හටගෙන තියෙන්නේ. ඒ අනුව යම් වැටහීමක් ගන්න වෙනවා. ඒක සරලව වෙනත් විදිහකින් කිව්වොත් ඇහි අපට පේන සුදු සුදු කොටසක් තියෙනවා ඇහි ඉර ඇතුලෙන් තියෙන කළු ඉංගිරියාව කියන කොටස ඒ කළු ඉංගිරියාව ඇතුලේ තවත් පුංචි රවුමක් වගේ ඔබට දකින්න පුළුවන් පීවිඇසර් කෙනෙකු ඇස් දිහා බැලුවොත් ඒක දෘෂ්ටි මණ්ඩලය අද කාලේ අපිට වැඩි වශයෙන්ම දකින්න ලැබෙන්නේ වැඩි වශයෙන්ම පීඩාවටපත් වෙලා ඉන්නේ දෘෂ්ටි මණ්ඩල රෝගවලින් ඉන් වැඩි දිනෙක වැඩි පීඩාවට පත් වෙලා ඉන්නේ දෘෂ්ටි මණ්ඩල රෝගයක් වෙන කැටරැක් කියලා ડોක්ටර් මහත්තයෝ හඳුන්වන කාච රෝගය. ඒකම තමයි කියන්නේ ඇහි සුද ඇවිල්ලා කියලා. ආවනම් හැට සුද කරන්න ඕන මොනවද? වැඩි දිනා කරන්නේ වැඩි දිනා කියන්නේ ඕක මොකක් ඔපරේෂන් කරගත්තාම ඉවරයිනේ කිය. ඒ වුණාට දේශීය වෛද්‍යවරයෙකුට සුද රෝගයේ ඉතාමත්ම කෙටි කාලයකදී ශාකසාර දේශීය ඖෂධ වලින් පමණක්ම සුව කරන්න පුළුවන්. අපි අත්දැකීමෙන් දන්නවා. සුද රෝගයට කපුලේ එහෙමත් නැත්නම් කියනනම් පයේ මහපැටන් ඉල්ලේ නියපොත්ත මත බෙහෙත් බඳිනවා. එතැන්ම යනවා ඇහි රෝගයට කකුලේ බෙහෙත් බඳලා ඇහැරණි වෙන්නේ කොහොමද කියලා. නමුත් ඇත්ත මොකද්ද? ඇස හා සම්බන්ධ වන ස්නායු පද්ධති අපට අල්ලගන්න පුළුවන් හොඳම තැන පහසුම තැන තමයි මහපැටංගිල්ල. අපි මහපැටංගිල්ලේ බෙහෙත් බැන්දම ඇසේ තියෙන රෝග සුද විතරක් නෙවෙයි. තව රෝගක කීපයක්ම සුව කරන්න ඉතාම පහසුයි. ඇස තුරට දවන බෙහෙත් වර්ග පාවිච්චි කරන්න වෙනවා. නමුත් ප්‍රධානම කාර්ය වශයෙන් අපි යන්නේ පයේ මහපැටංගිල්ලේ බෙහෙත් බැඳීම. ඒ විතරක් නෙවෙයි. ඔය මල් පොල කියලා හැදෙන අසනීප ඒ අවස්ථාවේදී අපි අතේ මහපටැංගිල්ලේ මැදපුරුකෙ බෙහෙත් බඳින්න. මල්පොලට අතේ මේ මහපටැංගිල්ලේ මැදැංගිල්ලේ දෙකේම බෙහෙත් බඳින්න පුළුවන්. ඉතාමත් සාර්ථක ප්‍රතිකාර කරනවා. ඒ වගේම අපට කරන්න පුළුවන් ඊළඟ ඉදිරි ප්‍රතිකාර විදි තමයි කවලග්‍රහ අක්ෂි තර්පණ කියලා අපි පොතපතේ දක්වලා තියෙන ප්‍රතිකාර. ඔය කවලග්‍රහ කියන්නේ වාජනීය ඖෂධ දියරය කටේ දරාගෙන ඉන්නවා අවශ්‍ය කාලේ. කට පුරවලා ටිකක් උඩට මේ වගේ ඉරියව්වකින් කට පිරෙන්න තියාගෙන මුඛයේ කටේ රඳවාගෙන ඉදී. ඊළඟට අක්ෂි තර්පණ. අක්ෂි තර්පණයේ අවස්ථාවේදී අපි රෝගියා උඩුකුරුව සයනය කරලා ඇස වටා
මුදු පිටලින් සාදන ටැංකියක් වගේ සකස් කරලා ඒ තුල බෙහෙත් පුරවලා ඒ රෝගයට නිමිත කාලය නිශ්චලව තියාගන්න. ඉතාමත් ඉක්මනින් ඇසේ රෝග සුව කරන්න ඉතාමත් ඉක්මනින් පුළුවන් ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාර ඝාර්මයක් ආක්ටි තර්පණ. ඒ වගේම ඇසේ හැදෙන රෝග වලින් ඇස තුවාල වීම පිටින් හැදෙන රෝග. මොකද අපි දන්නවා අපේ පොතපතේ සඳහන් වෙනවා ඇසේ හැදෙන රෝග 76ක්. තවත් ඒ බව ප්‍රකාශය වගේ පොත්වල 78ක් කියලා කියනවා. මේ තියෙන සියලුම රෝග වලට ප්‍රතිකාර දේශීය වෛද්‍ය ක්‍රමයේ තියෙනවා. ඒ තියෙන ප්‍රතිකාර නිසි විදියට නිසි වේලාවට ලබා ගැනීමයි කරන්න තියෙන එකම දේ. ඇතැම් රෝග විශේෂයෙන්ම ග්ලූකෝමා. ග්ලූකෝමා රෝගයට සාර්ථක ප්‍රතිකාර අප සතුයි. මුල් අවස්ථාවේ ගොඩක් ඈතර යනකොට රෝගේ පරණ වීම තුළ එම ප්‍රතිකාර හන්නේ තත්ත්වයක් තියෙනවා. මොකද අපි දන්නවා රෝග සුව කිරීමේදී තියෙන අවස්ථා කිහිපයක්. සාධ්‍ය අවස්ථාව තියෙනවා. ව්‍යාප්ති අවස්ථාව තියෙනවා. ඔන්න සාධ්‍ය කියන රෝගය වැළඳිලා සාධ්‍ය ව්‍යාප්ති කියන අවස්ථා දෙක. මොකද ඇතැම් රෝග සම්පූර්ණයෙන්ම සුව කරන්න බැරි අවස්ථා තියෙනවා. ග්ලූකෝමා රෝගය ගොඩක් වැඩුණාම ග්ලූකෝමා කියලා රෝගය කියලා කිව්වට අපේ ගම්වල පරණ කවුරු කියන දකින්න රෝගයක් වචනයක් තිබුණා නීලකාජය. මේ ග්ලූකෝමා කියන්නේ නීලකාජ රෝගය. ඒ සඳහා ප්‍රතිකාර වෛද්‍ය ක්‍රමය තුළ තියෙනවා. ඒ වගේම ඔය මහා ඍෂිවරු මේ රෝගය ගැන ඔය සංගීතා ග්‍රන්ථවල විස්තර කරලා තියෙනවා. කල්ගිය රෝගයට කියන්නේ යපකටයුතු කියන මට්ටම. ඒ කියන්නේ සම්පූර්ණයෙන්ම සුව කරන්න බෑ. තියෙන මට්ටමින් පවත්වාගෙන යන්න පුළුවන් අවස්ථාවක් තමයි ග්ලූකෝමා රෝගේ ඔය අන්තිම ගොඩක් වැඩි වුණා වෙන්නේ. නමුත් ග්ලූකෝමා වුණත් යපකටයුතු කියන මට්ටමේ තියාගන්න බෙහෙත් අපසතුව තියෙන. ඇත්තේ දෘෂ්ටි මණ්ඩලයේ රෝග වගේම කෘෂ්ණ මණ්ඩලය ශුක්‍ර මණ්ඩලයේ විතරත් හැදෙන රෝග තියෙනවා. භාව ප්‍රකාශයේ සඳහන් කරනවා මේ එක් එක් මණ්ඩලයේ හැදෙන රෝග වෙන වෙනම සංඛ්‍යාව වශයෙන්. ශුක්‍ල මණ්ඩලයේ අපි කියන්නේ කළු ඉංගිරියාව සුදු ඉංගිරියාව කියලා. ඒක සුදු ඉංගිරියාවේ හැදෙනවා අසනීපයක්. රතු පාට පුල්ලි. ඒ වගේම ඔය කළු ඉංගිරියාවෙත් හැදෙනවා පුල්ලි හැදෙන රෝගයක්. ඒකේ පුල්ලිය අර රතු වෙන්නේ නැහැ රතු පාට. මේ රෝග දෙකම අපට ඉතාම පහසුවෙන් සුව කරන්න පුළුවන් රෝග. මොකද ඔය සුදු ඉංගිරියාවේ ඇති වෙන පුල්ලි අපේ පරණ වේද පොත්වල හඳුන්වන්නේ අර්ජුන රෝගය කියලා. ඉතාම පුංචි. ඒ කියන්නේ ඉතාම සුළු බෙහෙත් ප්‍රතිකාර ක්‍රමයකින් ඉතාම ඉක්මනින් සුව කරන්න පුළුවන් රෝගී. දැන් මම මුලින් කියපු කැටරැක් නැත්නම් කාච රෝගය. ඒ වගේම ග්ලූකෝමා නැත්නම් ඒට සිංහලෙන් නීල කාචය. මේ වගේ රෝග ඉතා පහසු ප්‍රතිකාර ක්‍රම. ඒ කියන්නේ රැකියාවක් කරනවද? එහෙමත් නැත්නම් වෙනත් ව්‍යාපාරයක් කරනවද? ඒ වගේ අයට වුණත් ඉතාමත් පහසුවෙන් කරගන්න පුළුවන් විදියට සුව කරගන්න පුළුවන් විදියට ඖෂධ සහ ක්‍රමවේද සකස් කරලා තියෙනවා මේ ආයතන. මම මේ අවස්ථාවේ සඳහන් කරන්න ඕන මාතර ගාලුපාරි වල්ගම තියෙන සක්යා පාරම්පරික ආයුර්වේද රෝහල. සක්යා පාරම්පරික ආයුර්වේද රෝහලේ ඇස් පිළිබඳව ඇස් රෝග පිළිබඳව සියලුම පහසුකම් සහිතව ප්‍රතිකාර කරනු ලබනවා. දැන් ඇතැම් අවස්ථාවල උපදින කුඩා දරුවෝ ඉන්න උපතින්ම ඇස් නොපෙනෙන්න. ඒ වගේ අයට සඳහා සුදුසු ප්‍රතිකාර විදි අප සතුව තියෙනවා. සැත්කම් නොමැතිව එමෙන්නම් ඔපරේෂන් කරන්නේ නැතුව කාටත් තේරෙන වචනේ. ඔපරේෂන් කරන්නේ නැතුව කොලයකින් පොත්තකින් මුලකින් ලබා ගන්න ශාක සාර ඖෂධ වලින් පමණක්ම අපට ඇසට ප්‍රතිකාර කරන්න පුළුවන්. අපි දැනටමත් කරගෙන යනවා. ඊටාම සාර්ථක ලෙස ඔබ සුවපත් කරන්නට ඔබේ ඇස සුවපත් කරන්නට අපට හැකියාවක් තියෙනවා. ඔබ ඇසෙහි රෝගයක් දුබලකමක් පිළිබඳ ප්‍රතිකාර අපේක්ෂිත කෙනෙක් නම් එන්න මාතර සක්යා
පාරම්පරික ආයුර්වේද රෝගවල විද ඔබ සුවපත් කරන්නට අපි සූදානම්.